divorce ලා අයින් වුණාම separate වුණාම දෙන්න දෙපැත්තට වුණාම අපි කෑ ගහලා යාළු ඉස්සරහා කියනවා මම මේ නිදහසට මාර ආසයි කියලා. මේ නිදහස මාරයි මේ නිදහස නම්මු මේ නිදහසෙන් නම් මම වෙන වෙන් වෙන්න ආස නැහැ මට මේ නිදහසයි ඕනි කියලා. පපුව ඇතුලේ තියෙන්නේ අපිට දරා ගන්න බැරි තනිකම කියන එක. ඒක තමයි මේ පිටට පේන්නන්නේ. අපි මූද උඩ මෙහෙම ලස්සනට මෙරැල්ල ගහලා ඕම තිබ්බට මූද පතුල හරි වෙනවා. එකට ඉන්න බැරි නම් මරා ගන්නවා නම් හැමදාම ප්‍රශ්න නම් දික්කසාදේ කියන්නේ හොඳ දෙයක්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. මොකද ඒක විය යුතුයි. මොකද දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරි නම් ඒ දෙන්නගේ ජීවිතේ තියෙන සතුට තියෙන වෙන වෙන මේ පැතිකඩවල වල නම් ඒ පැත්තට ගියොත් තමයි හොඳ. ඒක ඒක ලොකු පිට. මොකද හිතන්නේ සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන? සිංගල් මාම් කන්සෙප්ට් එක හොඳයි. එයාට ඇති වෙන්න සල්ලි තියෙනවා නම් ඒ ජීවත් වෙන්න අවශ්‍ය කරන. මොකද දැන් මම ගත්තොත් එහෙම මට ඉන්නේ දුවලා දෙන්නෙක්. එතකොට මම දන්නවනේ මට මම තනියෙන් තනි පුද්ගලයෙක් හැටියට මට යන වියදම මම දන්නවා. ඒ කියන්නේ මට අවශ්‍ය කරන දේවල් මම දන්නවා. ඒ කියන්නේ අවශ්‍ය හරියටම කිව්වොත් එහෙම අවශ්‍ය කරන පෑඩ් එකේ ඉඳලා මට උනේ. මොකද සල්ලි කියන දේ ඕනාට වඩා තිබුණම තමයි මිනිස්සු නරක වෙන්නේ. අපි ඕන තරම් අහලා තියෙනවානේ. එයාට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ නිසා එයා ඉතින් ඕන තරම් ගෑනුවාත් එක්ක යනවා, මෙහෙ යනවා, අර යනවා, ක්ලබින් යනවා. ඒ ඔක්කොම තමන්ට සල්ලි වැඩි වුණාම තමයි පෞලි සමගිය නැති වෙන්නේ. සල්ලි ටික වියදම් කරන්න මේ දැන් නැති වුණාන් පස්සේ ගෙදර වයිෆ් හිටියට තව කවරට ගෑනු කෙනෙකුට ඕක වියදම් කරලා දානවා. අපේ සමාජයේ දකින්න අහන්න ලැබෙන දෙයක් තමයි කාන්තාවන් තනි වෙනවා කියන එක. පිරිමින් දාලා යනවා කියන එක. ඔය එක්කම තමයි හැදෙන්නේ සිංගල් මාම් කියන කන්සෙප්ට් එක. මොකද හිතන්නේ සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන? සිංගල් මාම් කන්සෙප්ට් එක හොඳයි. එයාට ඇති වෙන්න සල්ලි තියෙනවා නම්. ඒ ජීවත් වෙන්න අවශ්‍ය කරන. මොකද දැන් මම ගත්තොත් එහෙම මට ඉන්නේ දුවලා දෙන්නෙක්. එතකොට මම දන්නවනේ මට මම තනියෙන් තනි පුද්ගලයෙක් හැටියට මට යන වියදම මම දන්නවා. ඒ කියන්නේ මට අවශ්‍ය කරන දේවල් මම දන්නවා. ඒ කියන්නේ අවශ්‍ය හරියටම කිව්වොත් එහෙම අවශ්‍ය කරන පෑඩ් එකේ ඉඳලා මට ඕනේ නේ. ඒතර ඒවා ගර්ල්ස්ලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ මට අවශ්‍ය කරන සියලුම දේවල් ටික තුන් ගුණයකින් මට අවශ්‍යයි. එතකොට මම හම්බ කරන්න ඕනේ තුන් ගුණයකින්. එතකොට ඒකට අවශ්‍ය කරන මුදල් මා සතුයි නම් සිංගල් මාම් කියන කන්සෙප්ට් එක නරක නෑ. මොකද ඇත්තම කියනවා නම් අපි කොච්චර කරත් අවසානයේදී අම්මලා හුඟක් දුරට දරුවන්ව බලනවා. නමුත් අර අපි හැමතිස්සෙම හිතනවා කව තව කාගේ රැකවරණයක් ඕනේ. තව කොහෙට හරි යන්න තියෙනකොට මට හැම තැනටම යන්න බැන්නම් අනේ දැන් මේ තාත්තා හිටියනම් එයා වෙක් කරගෙන යයි. අර ඒ වගේ අර අවශ්‍යතාවයන් අපිට හිතට එනකොට සිංගල් මාම් කියන කන්සෙප්ට් එක වැඩක් නැහැ කියලා හිතනවා. ඉතින් ඕකේ දෙපැත්තක් තියෙනවා. කාන්තාවට හිතනවා මේ කසාදේ කරගෙන යන්න බෑ. මම තනි වෙනවා, තනියෙන් දරුවා හදනවා කියලා. හැබැයි ගැහැණියට සල්ලි නැහැ. ඒ හින්දා පිරිමියා කියන පදේට නටන එක හොඳයිද? දික් කසාදයක් හෝ වෙන්වීමක් ගැන නම් උතනදී කතා කරන්නේ. මම නම් කවදත් දුක් කසාදයකට වඩා දික් කසාදයට බොහෝම කැමති මිනිසෙක්. එකට ඉන්න බැරි නම් මරා ගන්නවා නම් හැමදාම ප්‍රශ්න නම් දික් කසාදේ කියන්නේ හොඳ දෙයක්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. මොකද ඒක විය යුතුයි. මොකද දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරි නම් ඒ දෙන්නගේ ජීවිතේ තියෙන සතුට තියෙන වෙන වෙන මේ පැතිකඩවල වල නම් ඒ පැත්තට ගියොත් තමයි හොඳ. ඒක ඒක ලොකු පිනක්. මම දකින්න දේ මට දැනෙනවා නම් මාත් එක්ක ජීවත් වෙන කෙනා සතුට වෙන්නේ මගෙන් නෙමෙයි කියලා. මාව දැක්කම යාට සතුටක් නැත්තම් මාත් එක්ක කතා කරන එකෙන් යාට සතුටක් නැත්තම් එතකොට ඒ සතුට නැති මිනිස්සයව මම බලෙන් මගේ ග්‍රහණය තියාගත්තා කියලා මට හම්බු වෙන්නේ නිකන් අර ශරීර කූඩුවක් විතරයි. මට එයාගේ අපි බලාපොරොත්තු වෙන හදවතින් අපිව ඇතුලේ පපුවේ තියාගෙන ඉන්න මිනිස්සෙකුට ඒකේ එතන වෙන කෙනෙක්ව තියාගෙන ඉන්න ගම මම අර මිනිස්සයව තදින් හිර කරලා මගේ ළඟ තියාගන්න එකෙක් මමත් වේදනාව විඳිනවා, එයාත් වේදනාව විඳිනවා. ඒවලදී මම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එයාට සතුට තියෙන තැනට යව යවනකින් එයා සතුට වෙන එකෙන් මට ලොකු පිනක් ලැබෙනවා. ඒ වගේම මට සෑහෙන හිතට සහනයක් ලැබෙනවා. මම නම් ඒක හරියටම කරපු කෙනෙක්. ඒ කියන්නේ මම මගේ ජීවිතේ මට දැනුණා මට මගේ ජීවිතේ මං වෙනුවෙන් මට හෝ මං ත්‍රූ යාට සතුටක් නැහැ කියලා දැනෙච්ච තැන මම කරේ එයාට ඒ නිදහසේ යන්න දීපේක. එතකොට එයා ඒ සතුට ලබන එක මට ලොකු සතුටක්. මම දැන් දන්නවනේ දැන් මම ගත්ත සතුට තමයි යාව රිලීස් කරපු එක. කාන්දාමන් ගොඩක් වෙලාවට තනි වෙන්න කැමති, නිදහස වැඩිපුර භුක්ති විඳින්න ඕන හින්දාද? ඩිවෝස් වෙලා අයින් වුණාම සෙපරේට් වුණාම දෙන්න දෙපැත්තට වුණාම අපි කෑ ගහලා යාළු ඉස්සරහා කියනවා
මම නිදහසට මාරාසයි කියලා. දැන් ඔය කියන නිදහස කියන එක ඇතුලේ තියෙන්නේ උදේටම උදේට කවුරු හරි කතා කරලා ගුඩ් මෝර්නින් කියන්න කෙනෙක් නැති එක. එතකොට අද වාගේ මොනවද වැඩ කොහොමද වාගේ වැඩ කටයුතු ආද කියලා කියන එක. එතකොට දවස අවසානයේදී ඒ ගුඩ් නයිට් කියලා කතා කරලා ෆෝන් එක තියෙන එක. මේ දේවල් නැති වෙලා ඔයා යන්නේ කොහෙද? ඔයා මොනවද ಅದ කරන්නේ? මොනවද ඔයාට තියෙන වැඩ? ආහන නැහැ එතනට යන්න එපා. එහෙ යන්න එපා. මෙහෙ යන්න එපා. කියලා අපි පරිස්සම් කරන එකෙන් අපි බේරෙන එකද? ඔන්න ඕක නැති වුණාම අපි ලොකුවට ගන්නවා අපිට මාර නිදහසක් තියෙන්නේ කියලා අපි හිතනවා. නමුත් මේ ওই නිදහස කියලා අපි කෑ ගහන එක ඇතුලේ පපුව ඇතුලේ තියෙන්නේ අපිට දරා ගන්න බැරි තනිකම කියන එක. ඒක තමයි ඒ පිටට පේන්නන්නේ. අපි මූද උඩමීම ලස්සනට මෙර ඇල්ල ගහලා ඕම තිබ්බට මූද පතුල හරි වෙනස්. එතන හරි ගැඹුරුයි. එතන ගල් තියෙනවා, වැලි තියෙනවා, කවුරු හරි වැටුනොත් එතන ඉරෙන්න පුළුවන්කම තියෙන ති මේ වගේ දෙයක් තියෙනවා. ඉතින් එතන අපි කොච්චර කිව්වත් අපි කෑ ගහලා මේ නිදහස මාරයි, මේ නිදහස නම්මු, මේ නිදහසෙන් නම් මම වෙන වෙන්න ආස නැහැ, මට මේ නිදහසයි යෝනි කියලා ඒක කියලා ඒ වචන පිට කරන ඇතුලේ ලොකු එකී ගහලා හන්න ගෑණියෙක් පිරිමියෙක් ඇතුලේ ඕන තරම් ඉන්නවා. අපි කොච්චර කිව්වත් අපි අර ඒ දේවල් වලට කැමති නැහැ කියලා අපිට ඒ දේවල් ඕනේ. අපි ඒ දේවල් තමයි අපිව පරිස්සම් කරන්නේ. ඒ දේවල් තමයි අපිව ජීවත් කරන්නේ. ඒ නිසා ජීවිතය කියන කේදී අනිවාර්යයෙන්ම ඕනාට වඩා නිදහස බලාපොරොත්තු වෙන්න හදන එකෙන් අපි ඕනාට වඩා තනි වෙනවා. දරුවෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක් ගොඩක් වෙලාවට මේ දෙවෙනි පාර කසාද බඳින්දි එක එක කෙනා එක එක කතා කියනවා. හැබැයි දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් දෙවෙනි පාර කසාද බඳින්දි කිසි දෙයක් කියන්නේ නැහැ. එයා බඳිනවනේ. ඔව් ඉතින් මේ රටේ ඉතින් හැටිනේක ඉතින් මේ පිරිමි කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්, ඕනම දයාලව ගෑනු කෙනෙකුට බෑ. ඉතින් ඒක නෙමෙයි කියන්නේ. එහෙම දෙයක් මේ ලෝකෙ තිබිලා නැහැ. මේ අපේ රටවල් වලයි තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ ඔය ගතානුගතික ඔය වගේ අදහස් එක්ක ජීවිතේ ගෙවන මිනිස්සු තාම ඉන්නවද කියලාත් මට හරි පුදුමයි. නමුත් ඉතින් මේ මමත් හැබැයි මෙහෙම මතයක ඉන්නවා. මම දන්නේ නැහැ පිරිමි පාර්ශවය මොන වගේ හිතනවාද කියලා. නමුත් කාන්තාවක් වුණාම දෙතුන් පාර කසාද බැඳ බැඳ ජීවිතේ අත්දැකීම් ලබ ලබ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට විවිධ මේ අත්දැකීම් දිදී ජීවිතේ ගෙවන්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මම නම් මගේ ජීවිතේ මම කවදත් මගේ තිබුණේ බලාපොරොත්තුව මම විවාහ වෙන්නේ එකපාරයි. එතකොට ඒ විවාහ එකපාරකට සීමා විය යුතුයි. මොකද මගේ දරුවන්ට ඉන්නේ ඒ තාත්තා නම් ඒ තාත්තා අනිවාර්යයෙන්ම ඒ තාත්තා තාත්තම තමයි. එතනින් එහා බාප්පලවත් මාමලවත් කවුරුත් අංකල්ලවත් කවුරුත් ඒගොල්ලන්ට ඕනේ නැහැ. හේතුව මම මේ ලෝකේ එහෙම කිසිම කෙනෙක්ව විශ්වාස කරලා මගේ දරු දෙන්න ඉන්න තැනට ගේන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. මොකද මම මගේ දරුවෝ දෙන්නව බය නැතුව තැනක තියලා යන්න නම් මට හැමතිස්සෙම මම නැවත කසාද බැන්දොත් මම මේ මිනිස්සයාව 100%ක් මට ෂුව කරන්නත් බෑ. එහෙම තැනකදී මට දරුවෝ දෙන්නව තනියෙන් තියලා යන්නත් බෑ. එහෙම ආරක්ෂාවක් නැති අනාරක්ෂිත පරිසරයක් මම කොහෙත්ම හදන්නේ. ඒක හදන්නේ අපිට ආදරේ අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් තාක් දුරකට හෝ අපිට ආදරේ කියන්නේ කෝනේ, අපි අපිට ෂෙයා කරන්න කෙනෙක් ඕනේ. ඒ හැමදේම ඕන වෙන්න පුළුවන්. නමුත් ඒක කසාදයක් විය යුතු නැහැ. ඒක අනිවාර්යයෙන්ම යම් කිසි රිලේෂන්ෂිප් එකක් තියෙන්න පුළුවන්. ඒක ටිකක් දරුවන්ට පෙන්වන්න ඕනෙත් නැහැ. ඒක අපිට අවශ්‍ය වෙලාවට අපි මේ මිනිස්සු ඒ අදාළ කෙනා එක්ක කතා කරන්න, ෂෙයා කරන්න, මේ දේවල් මේ මේ ඇවිදින්න මේ දේවල් තිබුණම හොඳටම ඇති. මේ දේවල් ඈතින් තියෙන තාක්කල් බොහොම සුන්දරයි. දෙවනි වර ලං වෙන මිනිසුන්වත් ගැහණුන්වත් මම දන්න තරමින් ඉඳලා නැහැ. ඒගොල්ලොත් යනවාම තමයි. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර ආදරය කරන්න හදද්දි එහෙම නැත්නම් පිරිමියෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙද්දි මිනිස්සු හරි අමුතු විදිහට දකින්නේ. වෙන්නම කැටගරියකට දාලා නරක නමක් කියන්නේ. ඔබටත් ආදරය කියන එක දැනලා තියෙනවද ඔබේ ජීවිතය ඇතුලේ? ඔබට ඕනේ කියලා ආදරය කියන එක? අනිවාර්යයෙන් මම ඒක කියන්න ලෝභ වෙන්නේ නැහැ. මොකද ආදරය කියන එක අපිට අවශ්‍යයි. මොකද දැන් කුඩා කාලේ ගත්තොත් ඉතින් අපි දෙමව්පියන්ගේ ආදරයට හරි ලෝභයි. දැන් අයියටම වැඩිපුර මොනාරි දෙනවා නම් ඒකට ලෝභයි, නංගිට මොනාද දෙනවා. ඉතින් ඒකත් ආදරේනේ. අපි අර ආත්මාර්ථයත් එක්ක අපි ආදරේ. අම්මට තාත්තට ආදරේ. ඉතින් ආදරේට හරි ආදරේ. ඉතින් මේ කාලේ අපිව ජීවත් කරවල යම් තාදුරකට ලොකු කරන්නේ දෙමව්පියන්ගේ ආදරේ. ඉතින් එතනින් එහාට අපි අර ටීනේජ් එකට එනකොට අපේ හෝමෝන් වෙනස් වෙනකොට අපි අර විරුදු ලිංගිකයන්ට ආදරේ කරන්න පටන් ගන්න කෙනෙකුට ආස වෙනවා. ඉතින් ඒක තව ආදරයක්. ඉතින් ඒක අර යෞවන කාලේ අර යෞවන කාලේ හිතට එන ආදරේ. ඒකට ආසයි. ඒ කාලෙත් ඒ ආදරේ විඳින්න ඕනේ. අර ගෙදරට හොරෙන් ගිහිල්ලා හම්බෙන එක
කොයි හරි ගිල කතා කරන එක ඒක හරි වෙනම ෆීල් එකක් ඒක වෙන ෆීල් එකක් ඒවා තියෙන්න ඕනේ ජීවිතේ. ඒතර ඒක ඒ කාලේ පහුවෙලා අපි කසාදයක් බැඳගත්තට පස්සේ කසාදය තුලත් අපි ආදරය හොයනවා. ඒතර අපි සැමියාගේ ආදරය අපි මාරදිට හොයනවා. මේ හැම තැනකම ආදරය කියන එක තියෙනවා. අපි දරුවන්ට දෙන්නෙත් ආදරය අපි දරුවන්ගේ ගන්නෙත් ආදරය. ගහකොලකට උනත් තියෙන්නේ මේ ගහකොලකට වතුර ටිකක් දාලා බොහොම ආදරෙන් සලකනකොට ඒ ගහ ලස්සනට හැදෙනවා. සතෙක් උනත් එහෙමයි හැමදේම එහෙමයි. එතකොට ආදරය කියන එක හරි අත්‍යවශ්‍යයි. ඉතින් විවාහයක් නැතර වෙලා වෙනස් වෙලා ඩිවෝස් වෙලා පැත්තකට වෙලා ඉන්නවා කියලා එයා මේ සියලු මේ දොස් නසලා කේස් නසලා ඒවා නසලා එහෙම ඉන්නව නෙමෙයිනේ යාට සියලුම විදියට අර සියල්ල අවශ්‍ය අර අවශ්‍ය එයා ළඟ තියාගන්න බැරි කෙනා ඉවත් කරා කියලා තව කෙනෙක් ජීවිතේට ලං වෙනවා කියන එක වෙනස් කරන්න බෑ. නමුත් ඒක පිට කෙනෙකුට පිටින් බලලා එයාට චරිත සාහිතික දෙන්නවත් එයාගේ ජීවිතේ යාට ප්ලෑන් කරන්නවත් ඒක මේ හදන්නවත් කාටවත් අයිතියක් නැහැ. ඒක මොකද මම තමයි ඒක මම තියනේ. මම නම් මම. මොකද මම හැබැයි මම දකින්න දේ එවැනි රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවා නම් මේව ඕනාට වඩා පබ්ලික් කරන්න නැතුව තමන්ට ආදරය කරන දෙන්න තුන් දෙනා හෝ යාළුවෝ අතර තියාගෙන රහසිගතව තියාගෙන ඉන්න තරමට පැවැත්මට හොඳයි. ඕනාට වඩා දඟල දඟල ඔබ කරන්න ගියාම දරුවන්ට තව නම්බු වෙන්න පුළුවන් අනිත් පැත්තේ මිනිස්සුත් එක්ක කියන්න පුළුවන්. නමුත් ඒවට බයේ ජීවිතෙන් පලා යන්න උනේත් නැහැ. ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? ඇත්තටම ජීවිතය කියන්නේ අපිට මේ පොඩි කාලයකට ඇවිල්ලා අපි ළඟපා තියෙන මිනිස්සුන්ව සතුටු කරලා අපිට ආදරේ කියලා හිතන තැන්වල අපේ ජීවිතේ සතුටින් ගත කරලා මේ ලෝකේ ලස්සන තැන් දැකලා ජීවිතේ විඳලා එහෙම යන්න තියෙන තැනක් අපි දන්නේ නැහැ. අපේ මේ ස්ක්‍රිප්ට් එකේ මොනවා ලියලා යවනවාද කියලා ජීවිතේ කියන එක මම දකින්නේ එක එක්කෙනාට ආවේනික වෙච්ච ස්ක්‍රිප්ට් එකක් උඩ එන එකක් කියන එක. ඉතින් ඒ ජීවිතේ කොහෙන් කොහෙන් කොහේ 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 දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද ඇත්තටම දැන් ඒකත් සිද්ධ වෙලා තියෙන ඉස්සර වගේ අපිට එහෙම් මෙහෙම් වෙනස් කළ දැන් ඔය තියෙන මෙගානාටි වගේ අපිට ලියන්න බෑ. ඒක කෙලින්ම ෆුල් එක ඉවල ලියලා එවන්නේ. එතනදී අපිට එතන වෙන් වෙලා යන්න තියෙනවා නම් අපි දරුවොත් එක තනි වෙන්න තියෙනවා නම් අපේ ජීවිතේ පුළුවන් තරම් ඒ කාලේ තනියෙන් වැඩ කරලා මේක කොහොම හරි ගොඩ දා ගන්න තියෙනවා නම් අපි ඒ දේවල් කළ යුතුයි. එතකොට අපේ වයස අපි මේ කාලෙදී අපිට මේ ලෝකෙන් යන්න තියෙනවා නම් අපි ඒක යන්න වෙනවා. ඉතින් අපිට මොන දේ කරගන්න බැරි වුණත් ඒ අඩුපාඩු ටික ඉවර කරගන්න බැරි වුණත් මේ මොහොතේ යන්න උනත් අපිට යන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. එහෙම විඳින්න තියෙන තැන හැම මිනිස්සෙක්ම 50ක් 60ක් 70ක් 80ක් 90ක් දක්වාම තමන් හදවතින් අරගෙන ඒක විඳවනවා. ඒක අපිට දීලා එවනවට වඩා අපි ඒක හොයාගෙන යනවා. ඒක තමයි අපේ විදිය. ඒ නිසා මම හැමදාම දකිනවා ජීවිතය කියන එක අපිට ලද දෙයින් සතුටු වෙන්න වෙලා තියෙන වෙලාවක තියෙන දේ ඇතුලේ අපිට පුළුවන් ලස්සන ලෝකයක් හදාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ඔබ ව්‍යාපාරිකාවක්. ඔබ තනියෙන් ජීවත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් තනියෙන් දරුවෝ දෙන්නෙක් හදන කෙනෙක්. ව්‍යාපාරිකාවක් විදිහට තනි වෙච්ච කාන්තාවකට එහෙම නැත්නම් තනියෙන් ජීවත් වෙන හදන කෙනෙකුට මොනවද කියන්න හදන්නේ? කොයි වෙලේකවත් ඉතින් තමන්ගේ ජීවිතයේ අඩුතක් සිරුවෙන් හිතන්න එපා, වැටෙන්න එපා. කොයි වෙලෙත් කවුරු මොනවා කළත් තමන්ගේ දරුවෝ කියන කට්ටිය අපි වෙනුවෙන් බලාගෙන ඉන්න ඔවුන්ට අපි ඕනේ කියන තැන හැමතිස්සෙම හිතන්න ඕනේ. එතකොට අපිට මේ ජීවිතේ දිනන්න හරි ලේසි. මම ඇත්තටම හම්බ කරන්නේ මේ ව්‍යාපාර කළා කියලා මං හම්බ කරන්නේ මට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයට මුදල් විතරයි. මොකද සල්ලි කියන දේ ඕනාට වඩා තිබුණම තමයි මිනිස්සු නරක් වෙන්නේ. අපි ඕන තරම් අහලා තියෙනවානේ. එයාට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ නිසා එයා ඉතින් ඕන තරම් ගෑනෝ ඇත්ත එක්ක යනවා, මෙහේ යනවා, අර යනවා, ක්ලබින් යනවා. ඒ ඔක්කොම තමන්ට සල්ලි වැඩි වුණාම තමයි පෞලි සමගිය නැති වෙන්නේ. ඒ සල්ලි ටික වියදම් කරන්න මේ දැන් නැති වුණාන් පස්සේ ගෙදර වයිෆ් හිටියට තව කවරට ගෑනු කෙනෙකුට ඕක වියදම් කරලා දානවා. ඉතින් ඒකෙන් නොදුනුවත්වම අර සල්ලි නිසා ඒ මනුස්සයාගේ තියෙන මනුස්ස ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය කරන සල්ලි ප්‍රමාණයක් තියෙනවන ජීවිතේ බැංකුවල පුරෝගෙන එහෙම ඉන්න නෙමෙයි. ඒ ප්‍රමාණයට හම්බ කරාම තමන්ගේ මනුස්සකම, එතකොට ආදරණීය බව, පවුලක තියෙන සමගිය මේ හැමදේම රැකෙනවා. සල්ලි කියන්නේ අවශ්‍ය වගේම ඕනාවට වඩා ඕනේ නැති දෙයක්. මට නම් මගේ ජීවිතේ පර්ස් එක පිරෙන සල්ලිවත් බැංක එකේ අවුරුදු ගානකට ඇති වෙන සල්ලිවත් තිබිලත් නැහැ. එම තියෙන්නෙත් නෑ. හැබැයි හැම රුපියලම මම හම්බ කරනවා. මේ අන්තිම ප්‍රශ්න කීපේ මම ඔබෙන් අහන්නේ. අපි පුතජන මිනිස්සු අපේ ජීවිතේ දුක් සතුට දැනෙනවා. තමන් ආදරය කරපු කෙනෙක්, තමන් විවාහ වෙච්ච කෙනෙක්, තමන්ව දාලා ගියපු කෙනෙක්, තවත් කෙනෙක් අතින් අල්ලගෙන තමන් ඉස්සරහට දැක්කොත් ඒක මිඳින්න පුළුවන් දෙහෙම නැත්තම් දුකක් විදිහට අහක බලා ගන්නවද? අනිවාර්යෙන් මම ඒකට සතුටුයි. මම එයාව රිලීස් කරන්නෙත් එහෙමයි. ඒ රිලීස් කරන්නේ යාගේ සතුට තියෙන වෙන දැනකින්ද. ඉතින් ඒක මට අත්විඳින්න හම්බ වෙනවා නම්
මම හිතන්නේ නෑනේ මම දකින්නේ නෑනේ මම හිතනවා හරි යා සතුටකද කෙනා කියා ජීවත් වෙනවා ඇති යා ඒ ජීවිතේ ලස්සනට ගත කරනවා ඇති යා ගම්ම් බිම්ම යනවා ඇති එහෙම යනවා ඇති කෑම බීම රසට කනවා ඇති දෙන්න එහෙම නමුත් මට ඒක දකින්න ලැබෙන එක මට ගුණ තරම් පිනන්ද මම ඒක මාන සතුටක් ලැබෙනවා මම හිතන්නේ මම මේ කරගත්ත පින තමයි මේ මං අත්දකින්නේ මට ඇත්තම කියනවා නම් මම යාව රිලීස් කළේ ඒ සතුට දෙන්න නම් ඒ සතුට මගේ ඇහැට දකින්න ලැබුණොත් ඒක ලොකු සතුටක් මං කිසිම වෙලාවක මගේ ජීවිතෙන් ගිය අය ගැන මමවත් ගිය දේවල් ගැනවත් මං දුක් වෙන කෙනෙක් නන් නෙමෙයි මට තියෙන දේ තමයි මට සතුටින් මං ගත කරන්නේ මං ඇඳුම් පැළඳුම් උනත් එහෙම මට ළඟ තියෙන චුට්ට මං පාවිච්චි කරනවා මට තව කෙනෙක් එකට ආසයි කියලා කිව්වොත් මං ඒක යාට දීලා දානවා හොයිති මම අරගෙන යන්න නෙමෙයි මම දෙපාර තුන් පාරක් ඇඳලා මට ඒක තියාගන්න ඕනේ නැහැ මගේම දීලා දානවා ඒ නිසා මට ඒක සතුටක් ඔබේ ජීවිතේ ඔබ ආදරණීය දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් ඔබටත් පවුලක් තියෙනවා බැරි වෙලාවත් ඔබට තනි වෙන්න වෙයි කියලා හිතන එහෙම නැත්නම් තනි වුණා කියලා හිතලා ඔබ දෙවෙනි පාර කසාද බඳිනවද අනේ නෑ මම තනි වෙලා නින්නේ මම දැනුත් තනි ඉන්නේ නේ ඒනට මම සතුටින් ඉන්නවා හේතුව මට මේ නැවතක කසාද බඳින්න ඕනේ කාලේ කසාද බැඳෙ නැත්නම් තව කොහෙද කාලයක් තින් දැන් ආයි කසාද බඳින් දැන් මගේ දරුවොත් ලොකුයි ඒ දරුවන් විවාහ වුණාට පස්සේ ඇත්තටම මම ගොඩක් තනි වෙයි තනි වෙයි කියන්නේ මගේ ජීවිතේ තනියෙන් ගත කරන්න වෙනවා මොකද ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නේ ඉතින් ඒක ලොකු ඈතක නෙමෙයි දැන් මගේ ලොකු දුව එන්ගේජ් වුණා ඉතින් තව ටික දවසකින් යා කසාද බඳලා ආයයි පොඩි එක්කෙනාට 17යි ඉතින් අතීතින් තව අවුරුදු වැඩිමනොත් 5ක් 10ක් වගේ කාලයක් ඉඳී ඒ කාලේ වෙද්දීත් එහෙමයි ඉතින් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ නේද මම හිතන දේ තමයි මගේ ජීවිතේ මම ඊට පස්සේ මගේ බලාපොරොත්තුව තියෙන්නේ මම ආස කරන දේවල් ගොඩක් තියෙනවා මම සමාජ සේවයට කැමතියි මම සත්තුන්ට උපස්ථාන කරන්න කැමතියි මම අලියතුන්ට බොහොම ප්‍රියයි වුණු බලන්න යන්න ආසයි එක ගත කරන්න ආසයි බල්ලොන්ට සත්තුන්ට හරි ආසයි ඉතින් මම මගේ එකම බලාපොරොත්තුව ඒ කාලෙදි මම ආස තැන්වල ඇවිදලා මට ඒ සතුට ජීවිතයට ගන්න පුළුවන් නම් මට ඊට වඩා දෙයක් නැහැ. මගේ ඉදිරි කාලයේ ඉදිරියේදී ඉක්මනටම ඒ කාලේ මට උදා වෙයි කියලා මම බලා ඉන්නේ.